ආයිබන් අද මගේ රිපෙයාර් ඩිස්ක් එකේ තියෙන්නේ ඔසිලොස්කෝප් එකක් Gold Star 904D කියන 40 MHz ඔසිලොස්කෝප් එක. මේකේ ප්‍රොබ්ලම් එක තමයි තිබ්බේ මේකේ channel 1 එක වැඩ කරන්නේ නැහැ. දැන් අතර මම මේක රිපෙයාර් එක කරලා ඉවරයි. මම මේ වීඩියෝ එක කරන්නේ රිපෙයාර් ප්‍රොසෙස් එක ගැන පොඩ්ඩක් හැඳින්වීමක් දෙන්න. මේකේ channel 2 එක විතරයි වැඩ කරේ. channel 1 එකට දැම්මහම මෙන්න මේ වගේ blank screen එකක් ආවා. මේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්නේ කොහොමද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේක හොඳ උදාහරණයක් හොඳ එක්සැම්පල් එකක් power off testing සහ power on testing කියන දෙක අතර වෙනස පෙන්වන්න දැන් මේකේ power on testing කියන්නේ මේකට සිග්නල් එකක් ඉන්ජෙක්ට් කරලා ඔසිලොස්කෝප් එක on අවස්ථාවේදී සිග්නල් එකක් ඉන්ජෙක්ට් කරලා ඒ සිග්නල් එක මේ path එක දිගේ ඒකේ කොහොමද progress වෙන්නේ කියලා බලනවා मल्टीमीटरकिंग हो तब ऑसिलोस्कोप प्रोब कर बलो ये सिग्नल कोई 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 तंग उल्टे यानी कोई तंग उल्टे नुयानी के दी ऑसिलोस्कोप रिपेयर करना तीन तब एडवांटेज दी के चैनल देख आइडेंटिकल अंग समय इतकोट अपट मे ओण एक्म सिग्नल मे चैनल देखट इंजेक्ल अपट पुलवांग मेकाय मेकाय कंपेयर कर कर ඉසරහට යන්න. ඉතින් මම ඒක තමයි දැන් මේකේ කරේ. මම සිග්නල් එකම සිග්නල් එක මේ channel දෙකටම inject කරා. දැන් තව දෙයක් තමයි දැන් මේ වගේ oscilloscope ගැන කියන්න ඕනේ. දැන් මේ වගේ පරණ oscilloscope ඉතා හොඳින් වැඩ කරනවා. මෙච්චර කාලයක් වැඩ කරත් මේකේ සෑහෙන්න හොඳට මේ හරි rugged designs මේවා. මේවායේ හොඳකම තියෙන්නේ මේවා ඕනම එකක් repair කරගන්න පුළුවන්. දැන් මේකේ custom ICs කියලා නැති තරම් අපිට සාමාන්‍යයෙන් මාකට් එකේ ගන්න පුළුවන් components වලින් තමයි මේක සම්පූර්ණයෙන්ම හදලා තින්නේ. ඉතින් ඕන වෙලාවක අපිට repair කරන්න පුළුවන්. මම හිතන්නේ custom unit එකකට කියලා තින්නේ මෙන්න මේ CRT screen එක විතරයි. අනිත් ඒවා ඔක්කොම normal common parts. ඉතින් මේ වගේ එකක් තියාගින්න එක දිගු කාලීනව වාසිදායකයි. මම මේ repair process එක පෙන්වන්නම්. ඉතින්ලා මම setup කරන්නම්. දැන් මම එකම සිග්නල් එක මේ channel දෙකටම දීලා තියෙන්නේ 2000 Hz සිග්නල් එකක් sine wave සිග්නල් එකක් මේ channel දෙකටම දීලා තියෙන්නේ probe කර කර බලන්න පුළුවන් එතකොට ඊට අමතරව oscilloscope එක setup කරගෙන තියෙන්නේ channel එක probe කරන්න ඊටත් අමතරව service manual එකක් download කරගෙන තියෙන්නේ එතකොට අපිට පුළුවන් service manual එක අනුව points probe කරන්න දැන් ඔයගලන්ට පේනවා දැන් මේක තමයි service manual එකේ පෙන්වන්නේ channel 1 සහ channel 2 channel 1 සහ channel 2 සම්පූර්ණයෙන්ම සමානයි මේ දෙකම ඔක්කොම එකම විදිහට තමයි යන්නේ මේක channel 1 එක මේක channel 2 එක ඉතින් අපිට පුළුවන් මේ points එකින් එක probe කර කර බලන්න අපි දැන් first point එක බලමු channel 1 එකේ සහ channel 2 එකේ input එක දැන් ඔයගලන්ට oscilloscopes probe කරනකොට ඉතාල ලේසියි මොකද හැම ඕනම oscilloscope එක රෙෆරන්ස් එක වෙන්නේ මේ chassis එක මේ chassis එකට සම්බන්ධ ground එක වෙන්නේ chassis එක. ඉතින් මේකට chassis එකට සා මේ reference කරලා තමයි ඔක්කොම signals තියෙන්නේ. අපි දැන් බලමු first test point එක. channel 1 එකේ input එක. channel 1 එකේ input එක හොඳට එනවා. channel 2 එකෙත් input එක හොඳට එනවා. ඊළඟ second test point එක බලුවොත් අපි බලමු මේ C202 සහ C302 කියන capacitors දෙකෙන් එහා පැත්තේ C202 කියන්නේ මෙතන එන සිග්නල් එක එනවා 3202 එතනට සිග්නල් එක එනවා ඊළඟට අපි බලමු third test point එක ඊට පස්සේ මේ select switch එකක් තියෙනවා select switch එකෙන් පහුවෙලා ඊට පස්සේ මේ attenuator block එක තියෙනවා ඒ කියන්නේ සිග්නල් එක දැන් high signals ආවොත් එහෙම ඒක attenuate කරන්න ඕනේ ඒකේ විස්තරය අඩු කරගන්න ඕනේ මේ oscilloscope එකට දරා ගන්න පුළුවන් size එකේ सिग्नल लेकट अड्डूर अटनुवेटर ब्लॉक तीन अटनुवेटर ब्लॉक यहाँ पे वीसी 204 की कैपासीटी एक चैनल 1 एक वीसी 304 की कैपासीटी एक चैनल 2 एक वीसी 204 के अभी बलमु वीसी 204 तीयने मेतन तेन सिग्नल वीसी 304 तीयने मेतन तेन तोट इतन टेन का सिग्नल हेनो इट पे अभी अनवा ඊළඟ ස්ටේජ් එකට සිග්නල් පාත් එකේ මේක තමයි channel 1 input amplifier එක channel 1 input amplifier එක channel 1 input amplifier එකේ first component එක තමයි
C209 කියන්නේ මෙන්න මෙතන C209 එකට එනවා. එතකොට ඔයගලන්ට පේනවා ගාක් අඩු වෙලා එන්නේ ඇම්ප්ලිටියුඩ් එක අර ඇටනුවේට බ්ලොක් එකෙන් හරහා එන්නේ. එතකොට channel 2 එකේ ඒට සමානුපාතික පොයින්ට් එක තමයි channel 2 ඇම්ප්ලිෆයර් එක බලුවොත් VC305 අරකේ ෆික්ස්ඩ් කැපැසිටර් එකක් තියෙන මේකේ වේරියබල් කැපැසිටර් එකක් තියෙන VC305 මෙතන VC305 වටක් සිග්නල් එක එනවා. එතකොට channels දෙකේම එතනට එනකන් හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ ස්ටෙප් එක. දැන් මෙතනදී තමයි මට ප්‍රොබ්ලම් එක ආවේ. channel 1 එකේ මෙන්න මේ C208 කියන කැපැසිටර් එකෙන් පස්සේ සිග්නල් එක ග්‍රවුන්ඩ් වෙනවා කියලා මට තේරුණා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ එක්ක මේ කැපැසිටර් එක ෂෝට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ JFET එක ෂෝට් වෙන්න ඕනේ. ඉතින් කැපැසිටර් එක නෙමෙයි කියලා ඉක්මනටම හොයාගන්න පුළුවන්. ඒක පින් එකක් ගලවලා බැලුවහම මේක හොඳට තිබ්බා. නමුත් මෙන්න මේ 2SK304 කියන JFET එක තමයි මේකේ ප්‍රොබ්ලම් එකක් වෙලා තිබ්බේ. ටක් ගාලා මට මේ error point එකට එන්න පුළුවන් වුණා. channel දෙකේ තියෙන සමමිතිකභාවය නිසා ඉක්මනටම problem point එකට එන්න පුළුවන් වුණා. දැන් ඊළඟට ප්‍රශ්නේ තමයි මෙන්න මේ 2SK304 කියන n channel JFET එක හොයා ගැනීම. ඉතින් මේකට මට පොඩ්ඩක් බලන්න වුණා. මේක හොයාගන්න පුළුවන් වුණා පිටකොටුවේ තියලා මේ 304 නෙමෙයි 2N4220 කියලා මේකට equivalent JFET එකක්. ඉතින් මේක හොයාගත්තා මේක අරකට සමානයි. නමුත් මේක 4 pin device එකක්. මේකේ තියෙන්නේ 3 pin device එකක්. මේකේ 4 වෙනි pin එක තියෙන්නේ මේ case එක ground කරන්න. case එක ground කරන්න උනොත් ඒ 4 වෙනි pin එක use කරන්න පුළුවන්. ඉතින් මම මේක මෙන්න මෙතන high කරගත්තා මගේ ඔසිලොස්කෝප් එකේ. මෙන්න මෙතන මම බෝඩ් එක අනිත් පැත්තේ හැරෙව්වෙත් නැහැ. මේ පැත්තෙන් හයි කරා. මොකද මේ ඔසිලොස්කෝප් එකේ සෑහෙන කම්පෝනන්ට් ප්‍රමාණයක් අනිත් පැත්තේ හයි කරලා තියෙනවා. ඉතින් තව එකක් වැඩි උනායි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේක හයි කරා. දැන් ඔසිලොස්කෝප් එක වැඩ. channel දෙකම වැඩ. channel දෙකම වැඩ. channel 1 එක channel 2. right දැන් මම ඔයගලන්ට කිව්වා තව ටෙස්ටිං මෙතඩ් එකක් තියෙනවා කියලා power off ටෙස්ටිං කියලා. දැන් මේ power off ටෙස්ටිං වලදී ඔසිලොස්කෝප් එක ඕෆ් වෙලා තියෙන්න ඕනේ. power off ටෙස්ටිං එකක් කරන්නේ මේ හන්ඩ්‍රන් ට්‍රැකර් 2000 වගේ curve tracer එකකින් පාවිච්චි කරලා තමයි power off ටෙස්ටිං එකක් කරන්නේ. ඒක උඩ power off ටෙස්ටිං එකක් කරන්න අපි පාවිච්චි කරනවා හන්ඩ්‍රන් ට්‍රැකර් එකේ තියෙන channel දෙක. මේ channel දෙකේ common එකක් තියෙනවා. common pin එක තමයි මේ කොළ පාට වයර් එකේ තියෙන්නේ. එතකොට channel 1 කියන්නේ මේ red probe එක, channel 2 කියන්නේ black probe එක. එතකොට අපි common probe එක connect කරනවා oscilloscope එකේ ground එකට. ඊට පස්සේ channel 2කින් අපි oscilloscope එකේ channel 2 එකවර probe කරනවා. දැන් ඔයගලන්ට පේනවා මම මේ light එක off කරොත් මේ channel 2 මාරුවේ මාරුවට පත් වෙනවා. එතකොට අප මම දැන් එක channel එකක් ground කරලා පෙන්වන්නම්. එතකොට මේ channel A එක ground වෙලා තියෙන්නේ, B එක open තියෙන්නේ. එතකොට දැන් දෙකම ground කරොත් එතකොට දෙකම එකම pattern එක තමයි පෙන්වන්නේ. එතකොට දැන් අපිට පුළුවන් මේ ක්‍රමය භාවිතා කරලා channel දෙකේ analog signature එක බලන්න. දැන් අපි බලමු ඉස්සලා බැලුවා වගේ channel 1 එකේ සහ 2 එකේ input එක. මේ channel 2 එකේ input එක. එතකොට ඔයගලන්ට පේනවා පොඩි ආනතියක් පේනවා. අපි channel 1 එකටත් තියලා බලමු. එතකොට මේ දෙකේ වෙනස නැති වෙනවා. ඒ කියන්නේ channel 1 එකේ සහ 2 එකේ inputs දෙක එකම විදිහට තමයි වැඩ කරන්නේ. ඊළඟට අපි power on testing වගේම ඊළඟ step එකට යමු. ඊට පස්සේ අපිට තියෙන්නේ C202 වල output එක සහ C302 වල output එක. C202 කියන්නේ මෙතන, C302 කියන්නේ මෙතන. එතකොට ඒ දෙකත් එකම pattern එක පෙන්වනවා. ඊළඟ step එකට යමු. ඊට පස්සේ මේ attenuation block එක පව කරලා selector switch block එක පව කරලා attenuation block එක පව කරලා අපි යම් VC204 සහ VC304 එකේ input එකට. VC204 සහ VC
304 ඒකෙත් pattern එක එකමයි ඊට පස්සේ අපි ඊළඟ step එකට යමු R210 සහ R303 R210 සහ R303 එතකොට ඒ දෙකෙත් pattern එක එකමයි ඊළඟ step එකට යමු channel 1 එකේ input එක C209 channel 2 එකේ input එක VC305 එතකොට ඒ දෙකේ pattern එකත් එක වගේමයි C305 C209 ඒ දෙකේ analog signature එකත් එක වගේමයි දැන් අපි ඉන්නේ FET එකේ base එකේ දැන් මේක මම repair කරලා තියෙන ඉඳ FET දෙකේම base එක එක වගේ නමුත් මේක FET එක පිච්චිලා තියෙන වෙලාවේ මේක ground වෙලා තියෙන වගේ තමයි පෙන්වන්නේ. ඉතින් මෙතන තමයි problem එක තිබ්බේ. දැන් අපිට repair කරලා තියෙන ඉඳ ඕගලන්ට පේනවා analog signatures දෙක එකම වගේ තියෙනවා. ඉතින් මේ වගේ තමයි දිගටම දැන් මෙතනත් pass වෙනවා නම් මේ වගේ දිගටම corresponding points probe කරගෙන දිගටම යන්න පුළුවන්. අපේ problem point එක හම්බ වෙනකම්. Right, then මේ oscilloscope එකේ repair එක ඉවරයි. Then තියෙන්නේ මේකේ cover එක clean කරලා cover up කරලා finish වැඩේ finish කරන්න තමයි. Then මේකේ ඔක්කොම controls ටික වැඩ කරනවා. Channel 1 and channel 2 ඊට පස්සේ time base එක වැඩ කරනවා. ඉතින් මගේ මේක මම ගාව දැන් ඔස්සෙන්ටමත් තියෙන ඔස්සිලොස්කෝප් දෙකක්. ඉතින් මට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අවශ්‍ය කෙනෙකුට දෙන්න තමයි මේක තියෙන්නේ. එතකොට මේට අමතරව මම ගාව දැන් තව ඔස්සිලොස්කෝප්ස් දෙකක් තියෙනවා. එකක් Tektronix 2445 එකක්. ඒක නම් වෙන එකෙක්ගේ. ඒක රිපෙයාර් එකකට ආපු එකක්. මම ගාව තව එකක් තියෙනවා Kenwood 7040 කියලා 50 MHz ඔස්සිලොස්කෝප් එකක්. දැන් මේකට පස්සේ ඒක තමයි රිපෙයාර් කරන්න තියෙන්නේ. දැන් මම හිතන්නේ මේක වගේ ලේසි රිපෙයාර් එකක් වෙයි කියලා. ඒක ඒකේ බෝඩ් එක පොඩ්ඩක් අවුට් කියලා තමයි මට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක ටිකක් සෑහෙන වෙලාවක් යයි මේක වගේ ලේසියෙන් රිපෙයාර් කරන්න හම්බ වෙන එක නැහැ. ඉතින් ඒකත් බලමු මේක දැන් ෆිනිෂ් කරලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක දෙන්න තමයි මගේ අදහස තියෙන්නේ. මේකේ වැඩි ලොකු ලෙඩක් පේන්නේ නැහැ. මේක ක්ලීන් අප් කරලා ගත්තාම මම හිතන්නේ තව අවුරුදු 10ක් 15ක් මේකෙන් වැඩ ගන්න පුළුවන්. ඒ තරම් රගඩ් ඉන්ස්ට්‍රුමන්ට්ස් මේවා. එහෙනම් රිපෙයාර් වීඩියෝ එක ෆලෝ කරාට ඔයගලන්ට හැමෝටම ස්තුතියි. අපි ඊළඟ ඔසිලොස්කෝප් රිපෙයාර් එකෙන් එකනොත් මේ වගේම හම්බ වෙමු. මම ඒ රිපෙයාර් එක මේ ඔන් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේකේ මට ඒ තරම් චැලෙන්ජ් එකක් තිබෙන්නේ නැහැ. මේක කියන්නේ රිපෙයාර් එක පටන් ගන්න ඉස්සෙල්ලා රිපෙයාර් එක ඉවර වෙලා වුණා. ඉතින් ඒකින්ද මේකේ තරම් රෙකෝඩ් කරගන්න තරම් දෙයක් තිබෙන්නේ නැහැ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ අපි බලමු හරියට ප්‍රොපර් විදියට ඇතුළට බැහැලා බලමු කොහොමද මේ ඔසිලොස්කෝප් එකක කම්පෝනන්ට්ස් ඔය මොනවාද තියෙන යුනිට්ස් එහෙම කියලා බලන්න ඊළඟ වීඩියෝ එක අපි තියාගමු. ඉතින් ස්තුතියි නැවත මාත් එක්ක රැඳී සිටියට. ඉදිරියේදීත් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ආයුබෝවන්.